දැන් ජනාධිපතිතුමා එතුමාට ගියේ අවුරුද්දයි අවුරුද්දක් යනකොට මුළු රටම එතුමාව එපා වෙනවා එතුමාව ප්‍රතික්ෂේප කරනවා එතුමා කරන කරන හැම වැඩක්ම දෙවිවරු අනිත් පැත්ත ගහනවා මම ඇත්තටම නිහඬ වෙヒතියේ නෑ මම උත්සවවලදී කතා කරලා තියෙනවා නමුත් ඉතින් මම බලාගෙන හිටියා මේ ආණ්ඩුව කොහොමද යන්නේ කියන එක මොකද මං අනාවැකියක් කිව්වනේ ජනාධිපති මැතිවරණයට ඉස්සෙල්ලා මේ නායකයාට ජනාධිපති අපේක්ෂකයාට යන්න බෑ මොකද එතුමා ප්‍රාදේශීය සභාවකවත් ඉඳලා නැහැ කියන එක මං කිව්වා මං කිව්වා මෙතුමාගේ ආණ්ඩුව ෆේල් වෙනවා මං තමයි මුලින්ම කිව්වේ අනිතක මේ විශේෂයෙන්ම අමුදා නිලධාරීන් දාගෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් යන්න බෑ කියන එක මම කිව්වා ඉතින් දැන් හැබැයි දැන් මම මතුගම කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසන සංවිධායකවරයා හැටියට මාව පත් කරලා තියෙනවා ඒ වගේම ජේෂ්ඨ උපසභාපතිවරයෙක් හැටියට මාව පත් කරලා තියෙනවා ඉතින් මං හිතුවා දැන් ඉතින් දැන් කාලේ හරි දැන් අපි වැඩ පටන් ගන්න ඕනේ කියලා ඒක තමයි අද මම මේ වැඩ පටන් ගත්තේ ඔව් දැන් මේ දැන් මේ වෙන විට මේ රජයේ ඇත්තම් දේවල් පිළිබඳව මේ ජනතාවගේ ප්‍රසාදයක් නැහැ දැන් මේ වල විට වන විනාශයක් කරගෙන යනවා හැමතැනම වගේ ගස් කපනවා ඔය විදිහට උත්සාහ මේක දැන් පැත්ත අපි ඒ දවස්වල කෑ ගැහුවේ රිෂාඩ් බද්දුට දින්නේ නැහැ විල්පත්තු විනාශ කරනවායි කියලා නමුත් අද විල්පත්තු කීයක් විනාශ කරනවා අද එක විල්පත්තුවක් නෙවෙයි අද මේ ආණ්ඩුවේ එන්චයිල නැත්තම් මේ ආණ්ඩුවේ කොටස්කාරයෝ අද වන කොච්චර විනාශ කරගෙන යනවද අපි ටීවී එක දැම්මොත් හැමදාම කොයි ප්‍රදේශයක හරි කොයි කැලේ හරි ගස් කපනවා ඉඩම් සුද්ධ කරනවා අපිට දැක ගන්න පුළුවන් මේක ඇවිල්ලා මේ 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 රටේ සත්තු ගැන හිතන්නේ නැහැ ආ ඒකෝර අලි අලි ප්‍රශ්න ගැන හිතන්නේ නැහැ මේගොල්ලන් වෙනත් දේවල් ගැන හිතන්නේ නැහැ පරිසරය ගැන හිතන්නේ නැහැ ඒ වගේ මේ උෂ්ණත්වය වැස්ස මේවා ගැන හිතන්නේ නැහැ ඔහේ කලේ කැලේ එලි කරගෙන යනවා කවදාක්වත් මේගොල්ලන් මේ 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 අද්දකීම් නැති පිරිසක් හැටියට ඒ කියන්නේ දැන් ඉහළ මට්ටමේ ඉන්න අය අද්දකීම් නැති පිරිසක් හැටියට තමයි මේ රටේ මහ ජනතාව දකින්නේ මොකද ඒ කාලේ හිටපු නායකයෝ ඒ කියන්නේ DSA නායක මහත්තයාගේ කාලේ ඉඳන් හැම නායකයෙක්ම මේ රටේ වනය විනාශ කරේ නැහැ පුළුවන් තරම් ගස් බැව්වා නමුත් අද ඒකේ අනිත් පැත්ත අද සම්පූර්ණයෙන්ම වනය විනාශ කරනවා ඒ වගේම තමුන්නාසලා දැක්කා විශේෂයෙන්ම ඒ ගැන පෙන්වලා දෙන අයට විරුද්ධව කොහොමද ආණ්ඩුව ක්‍රියා කරන්නේ කියන එක දැන් අර කුඩා දැරිය ලක්ෂපති වැඩසටහනට ඇවිල්ලා ඒ දැරිය ඒ කිව්වයි කියලා දැන් එතුමේගේ ඒ දැරියගේ පිටිපස්සෙන් පන්නනවා පොලිසියෙන් යනවා වනයේකින් යනවා හැම එක්කෙනාම යනවා මේ වනයේ ඉස්සරහා මේ කපල තියෙනේ හොඳට පෙනිපෙනී තමයි යන්නේ ඒ පෙනිපෙනී එතුමේගේ ඒ මේ කාන්ත අපේ දරුවගේ නිවසට ගිහිල්ලා හිරි අර කරනවා ඉතින් නයි ඒ දරුව අවුරුදු 19ක් වුණාම තාම මනස ලොකුවට වර්ධනය වෙලා නැහනේ ඉතින් ආව බය කරන්න තමයි මේ හදන්නේ නමුත් මං හිතන්නේ ඒ දැරිය බය වෙන්නේ නැහැ ඉතින් මේ වගේ හැම තැනම දැන් උපවාසයක් තියෙනවා දැන් මාස ගන්න ඒ උපවාසයේ දෙක මහින්ද මහත්තයයි කොට්ටාසේ ඒක උපවාසයේ තියෙන්නේ ඒක ගැන හැම දෑම ඒගොල්ලන්ගේ රවට්ටන ඇරෙන්න ඒගොල්ලන්ට කවදාක්වත් ඒකට විසඳුමක් දෙන්නේ නැහැ ගැසට් එක ගහන්නේ නැහැ තවමත් ගැසට් ගහලා නැහැ කමල් මහත්තයා කියනවා ගැසට් එක ගහනවා ලබන් සතිය නමුත් ගහන්නේ නැහැ මේක තමයි මේ රටට වෙලා තියෙන විනාශය මේ මේ වන විනාශය කරනවා මිසක් මේ පීපල් ෆොටෝග්‍රාෆ් කරන්නේ නැද්ද මොකද මේ වන විනාශය මිසක් දැන් ඔක්කොම කිව්වේ වනේ විනාශ කරනවා කියලා ඔව් එතකොට ඒ වනේදී දැවෝට කරකවන්නේ දැවෝ ඔක්කොම විගුණ ගන්නවා දැන් මේ මේ දැව වනේ විනාශ කරන්නේ දැව ගන්නනේ ඉතින් ඒක ඉතින් සාමාන්‍ය කවුරුත් දන්නවනේ අපේ ගමේ අය හොරෙන් ගස්කියා කපලා ඒගොල්ලන් කරන්නේ විකුණ ගන්න එක නෙමෙයි ඒගොල්ලන් කරන්නේ තමන්ගේ නිවස හදා ගන්න එක එකෙක් දෙන්නෙක් ඉන්නවා විකුණ ගන්න අය නමුත් මේක එහෙම නෙවෙයි අක්කර දහස් ගණන් දැන් වැඩි නායකතුමා වැඩි නායකතුමා අද ගිහිල්ලා මේ සම්බන්ධව සුප්‍රීම කෝට් උසාවියේ නඩුවක් දාන ඉතිහාසයේ කවදද වැඩි නායකතුමා මේ වගේ වෙන බණ විනාශයට ගිහිල්ලා දාලා තියෙන්නේ මේක මේ 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 රටේ අභාග්‍ය ඒ වගේම දේව සාපය මේ මේ ඡන්ද දුන්න 69 ලක්ෂයක් අද හූල්නවා උඩ ඉන්න දෙවිවරු අද සාප කරනවා මේ ආණ්ඩුව කොයි වෙලාවෙද පෙළෙන්නේ කියන එක දෙවිවරුත් බලාගෙන ඉන්නවා ඔවුන්ගේ ආශිර්වාදයේ තියෙන්නේ මේ ආණ්ඩුව පෙළලා දැන් එතකොට ඔක්කොම වලට මහිතා
බැසිල් රාජපක්ෂ මහත්තයා පක්ෂයක් හදන්න සුදුසු කෙනෙක් වෙන්න ඇති ඒක මම පිළිගන්නවා නමුත් රටක් පාලනය කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා හැටියට මම කියන්න ඕනේ ඒක කරන්න බෑ මේ රටට ජනාධිපති ක්‍රමය අවශ්‍ය නැත අපේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය මේක ගේනකොට ජයජයවර්ධන මහත්තයා එදා ඉඳන්ම මේකට විරුද්ධ වුණා මේ ජනාධිපති ජයජයවර්ධන ජනාධිපතිතුමා මේ ජනාධිපති ක්‍රමය ගිනාවේ එක කාරණාවක් තමයි ගිනාපු එක කාරණාවක් තමයි කොමිසමක් දාලා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම මොකද උසාවියෙන් කරන්න බෑ උසාවියෙන් කරන්න එදා තිබුණේ සුදුසු සාක්කි ප්‍රතිපාදන ඒ නිසා එතුමා ජනාධිපති ක්‍රමය ගෙනල්ලා ජනාධිපති ක්‍රමයෙන් එතුමා කොමිසමක් පත් කළා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය බින්දුවෙක් අහු කරයි කියලා මට මතකයි ඒ කාලේ කෑ ගහලා කියනවා බින්දුවෙක් අහු කරයි කියලා බින්දුවෙක් අහු කරයි කියලා කොමිසමක් දාලා එතුමගේ ප්‍රජා අයිතිය නැති කරා ඒ ජයජයවර්ධන මහත්තයට ප්‍රබලව හිටියේ ප්‍රබලව හිටියේ විපක්ෂයේ නායක නායකතුමිය එතුමිය තමයි බොහොම ප්‍රබලවම හිටියේ එතුමියගේ සම්පූර්ණම ප්‍රජා අයිතිය අහෝසි කළ දැම්මා ඉතින් මේ ජනාධිපති ක්‍රමය අහෝසි අපිට අවශ්‍ය නැහැ මේ වගේ කුඩා රටකට වර්ග කිලෝමීටර් 65 ලක්ෂයක් තියෙන කඩේකට ජනාධිපතිවරයෙක් අවශ්‍යද දැන් හොඳට කල්පනා කරලා බලන්න විධායක ජනාධිපති දැන් අපි ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පළවෙනි දූර කාලයේදී 2005 2010 එතුමා හොඳට කරා නමුත් 2010න් පස්සේ එතුමා රට කරේ රටට අවශ්‍ය විදියට නෙමෙයි මිනිස්සු එතුමාව ප්‍රතික්ෂේප කරා එතුමාව එපා වුණා 2006 2010 2015 ඇතුළතදී එතුමා ඒ ක්‍රියා කරපු ආකාරයෙන් විධායක ජනාධිපති කෙනෙක් හැටියට ඊට පස්සේ ආපු සිරිසේන මහත්තයා සිරිසේන මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ආණ්ඩුවක් හදලා ඒ ජනාධිපති ක්‍රමය ජනාධිපති ධූරයට හැල්ලු කරා මිසක් හොඳක් සිද්ධ වුණන්නේ නැහැ මොකද සිරිසේන මහත්තයත් මේ ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අර මිනිස්සුන්ට එපා කෙරෙව්වා ඊට පස්සේ ආව දැන් ඉන්න ජනාධිපතිතුමා එතුමාට ගියේ අවුරුද්දයි අවුරුද්දක් යනකොට මුළු රටම එතුමාව එපා වෙනවා එතුමාව ප්‍රතික්ෂේප කරනවා එතුමා කරන හැම වැඩක්ම දෙවිවරු අනිත් පැත්ත ගහනවා එතුමාට විරුද්ධව ගහනවා එක දෙයක් සම්පූර්ණ වුනේ නැහැ කිසි දෙයක් එතුමා ජනප්‍රිය වුනේ නැහැ හැම එකෙම එතුමා ෆේල් වුනේ මේ ජනාධි විධායක ජනාධිපති ක්‍රමය නිසා මොකද එතුමාට විධායක ජනාධිපති කිව්වම විශේෂ බලතල තියෙනවානේ ජේ.ආර්. මහත්තයා කියන්නේ ගෑණියෙ පිරිමියෙක් කරන්න බෑ පිරිමියෙක් ගෑණියෙක් කරන්න බෑ කියලා නමුත් මේ 20 වෙනි සංශෝධනයේ ඒකත් කරන්න පුළුවන් ඒ වගේ බලතල 90 තමයි මේ නායකයාට බාර දුන්නේ අද එතුමාව ජනතාව ඇත්තටම මේ හාමුදුරුවරු කියනවා අද ආණ්ඩුව ගැන කලකිරලා නැති කිසි කෙනෙක් නැහැ හරියට මේ මැරිච්ච නැති තැනකින් අබයට ගිනවා වගේ වැඩක් කියලා ඉතින් ඒ වගේ මේ ජනාධිපති ක්‍රමයේ තියෙන බලය නිසා තමයි මේ හැම දෙයක්ම වුනේ ඉතින් ඒ නිසා මගේ මතය නම් ඊළඟ ඉල්ලන කවුරු හෝ වේවා එතුමා ජනාධිපති ධූරයට පත් වෙනකොට එතුමා මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් මයි තමයි මම වැඩ කරන්නේ. මොකද මේ ජනාධිපති ක්‍රමය නැතුව ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුවට දෙන්න ඕනේ අවස්ථාව. මෙයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ක් ඉන්නවා. ඒ 225ට ඒක වැඩ කරන්න දෙන ඒගොල්ලන් මහ ජනතාවට වග කියනවා. ඒ මන්ත්‍රීවරු, ඇමතිවරු, අගමැතිතුමා. නමුත් ජනාධිපතිතුමාට අඩු ගානේ නඩුවක්වත් දාන්න පුළුවන්. බෑ. ඉතින් බය නැතුව ඕන තීන්දුවක් ගන්නවා. මේක ඇරියට ඒ හරියට මේ රාජපක්ෂවරු හිතාගෙන ඉන්නේ මේ ලංකාවේ රජවරු ඒගොල්ලන් එංගලන්තේ මහරජිනා ඇරුණම එංගලන්ගේ මහරජිනගේ පරම්පරාව ඇරුණම රාජපක්ෂවරු හිතාගෙන තින්නේ ඊළඟට ලෝකෙම ඉන්න ඒ රජ පරම්පරාව රාජපක්ෂවරු කියලා. මොකද එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ගෝඨාභය මහත්තයා ගන්නවා ගෝඨාභය මහත්තයාගෙන් ඊළඟට නම් කරනවා බැසිල් මහත්තයා එහෙම කියනවා මන් දන්නේ නැහැ. එහෙම කියනවා. ඊට පස්සේ නාමල් මහත්තයාත් පොලිමේ බලාගෙන ඉන්නවා. ඉතින් මේ රටේ අනි මොලේ තියෙන ජනතාවට අවස්ථාවක් නැද්ද මේ රටේ නායකත්වයට එන්න? ඉතින් ඒක නිසා මේ ජනාධිපති ක්‍රමයට මම නම් සම්පූර්ණ විරුද්ධයි. ජනාධිපති ක්‍රමය විතරක් නෙවෙයි
පළාත් සභා ක්‍රමයක් අපිට අවශ්‍ය නැහැ මොකද පළාත් සභා ක්‍රමයක අවශ්‍ය උනේ ඉන්දියාවෙන් දාපු නීතිය උඩ 13 වෙනි සංශෝධනය ගෙනල්ලා ඉන්දියාවෙන් තමයි පළාත් සභාව ගෙනාවේ ඒ කාලේ මේ රටේ ගෙනිච්චේ මහා ආණ්ඩුවයි ප්‍රාදේශ සභාවයි මේ දෙක තමයි ගෙනිච්චේ මේ රට කොච්චර ලස්සනට ගියාද ගමේ ඉන්න මෙම්බර් මහත්තයා බෝකු කොච්චර දැම්මද ගමේ ඉන්න මෙම්බර් මහත්තයා ගෙදරක පොල්ලතු වහලට දානවා නම් ගිහිලා එතන උදව් කරනවා මේ වගේ බකවාණුවක් දීපොයි දිතිවිච් එක මේ පළාත් සභාව ගෙනල්ලා මන්ත්‍රීවරු සතුටු කරගන්න එක්තරා කොටසක් සතුටු කරන්න තමයි මේ පළාත් සභා ක්‍රමය ගේන්නේ ඒ පළාත් සභාවට අපි මුලින් විරුද්ධ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාව බණ්ඩාරනායකගේ මැතිණිය පළවෙනි පළාත් සභාව අපි වර්ජනය කරා ඊට පස්සේ ඉතින් අපිත් ක්‍රමක්‍රමයෙන් පළාත් සභාවට තරඟ කරලා තරඟ කෙරුවයි කියන එකත් කියන්න දැන් බැඳුම් කර වංචාව ඕකරංගන් රංගපෑමක්නේ ඕක රංගපෑමක්නේ කරන්නේ බැඳුම් කර වංචාවේ ප්‍රධාන හවුල්කාරයෝ කවුද කියලා මුළු රටම දන්නවා ප්‍රධාන හවුල්කාරයෝ ඉතින් ඒ අයව ගෙන්නන්න නැතුව අය ඒ අය ගැන බලන්නේ නැතුව මේක මේ බැඳුම් කර වංචාව ගැන එක එක්කෙනාව ගන්නවා ඒක හරියට මේ කෙලින්ම මේ ඉහලින් අල්ලන්නේ නැතුව පල්ලෙහැන් ගන්න පල්ලෙහැන් අරගෙන අපි කිමු යමක් වෙනෝ නම් හොඳයි මම නම් හිතන්නේ නැහැ බැඳුම් කර වංචාවේ ওই ගියාට මං අපහාස කරනවා නෙවෙයි නමුත් ඒකෙන් ඉස්සරක් වෙයි කියලා සීනි ගණන් ගත්තොත් ඒ සීනි සම්බන්ධව කතා කරනකොට ඒ කමිටුවේ මුදල් කමිටුවේ මුදල් කමිටුවේ මමත් ඉන්න කෙනෙක් මමත් එදායි සහභාගී වුණා එතනදී ඔය කතා කරන හැම එක්කෙනාම පිළිගත්තා පිළිගත්තා මේ සීනිවල දූෂණයක් වෙලා තියෙනවා කියන එක එක්තරා සමාගමකට විතරක් විශේෂ වරප්‍රසාද් දීලා බොන්ඩඩ් හවුස් එක එයාගේ සීනිට තොගේ දාලා සත පහක්වත් ඩියුටි ගෙවන්න නැතුව එයාට අර ඩියුටි අඩු වුණාට පස්සේ සත 25ට එයා ඒ බොන්ඩඩ් හවුස් එකෙන් ක්ලියර් කරා අනිත් අයට රුපියල් 50 ගෙවලා තමයි ගුදන් වලට දැම්මේ අනිත් අය ගුදන් වලට දැම්මේ රුපියල් 50 ගෙනවලා මේ එක්තරා ආයතනයකට විතරයි මේ මේක හමු වුණේ රුපියල් ඒක බොන්ඩඩ් හවුස් එකේ දාලා සත 25ට ක්ලියර් කරන්න ඉතින් විශාල බැඳුම් කර වංචාවටත් වැඩිය විශාල වංචාවක් මේකෙන් සිද්ධ වෙලා තියෙන එක කියන එක එදාම උදල් කමිටුවේ හැම එක්කෙනෙක්ම ඒකට විරුද්ධව තමයි කතා කරේ ඔව් මේ මං හිතන්නේ අසත් සාලි මහත්තයා කිව්වේ මේ තමන්ගේ ආගමේ තියෙන නීතිය ගැනයි කතා කරේ හරි ඉතින් ඒක එතුමාට කතා කරන්න අයිතියක් තියෙනවා මං කියන්නේ එතුමාට අයිතියක් නැහැ කියලා නමුත් මේකේ අභ්‍යන්තරය මොකක්ද කියන එක මම දන්නේ මේක ඉතින් පොලිසිය CID එක මේ ගැන හොයලා බලයි මේකේ අභ්‍යන්තරය මොකක්ද කියලා නමුත් තමන්ගේ ආගමේ තියෙන නීතිය ගැන කතා කරන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ කාටවත් අයිතියක් නැහැ ඒ වගේම රවි කරුණානායක මහත්තයා මේ මේ බැඳුම් කරේට සම්බන්ධයි කියන එක හැමතැනම කියවුණා ඒක නැහැ කියන්න බෑ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අවුරුදු 30කට ආසන්න කාලයක් ඉන්න කෙනෙක් හැටියට මෙතුමාගේ නම කියවුණා නමුත් එතුමාව ගත්තට මේකෙන් ඇත්ත එළිවෙයිද ඇත්ත එළිවිලා තියෙන මිනිස්සු දන්නවා මේකෙන් ප්‍රධාන චූදිතයින් රටට ගෙනෙයිද නැද්ද ප්‍රශ්නාර්ථයක් සිංගප්පූරුවේ ඉන්න මිනිහා ගැන අහගත්තොත් ඔය ඔක්කොම හදා අල්ලගන්න පුළුවන් ඉතින් සිංගප්පූරුවේ මිනිහා අද හොඳට හිනා වෙවි බොහොම රජ සැප විඳගෙන සිංගප්පූරුවේ ඉන්නවා නමුත් මේ කුඩු විකුණුවෙක් ඌව ගිහිලා කුදලගෙන ආවා ඩුබායි වල ඉඳන් තව එකෙක් තවත් රටේ ඉඳන් කුදලගෙන ආවා ජාත්‍යන්තර නීති යටතේ නමුත් මේගොල්ලන් ගේන්න කවුරුත් අකමැති මොකද එතුමන්ලා ඇවිල්ලා කතා කරොත් මං හිතනවා මේකේ ඔය දෙපැත්තේ තුන් පැත්තේ ඉන්න ඔක්කොම අහුවෙනවා